අද මේ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික තිරසංගමයේ යම් කිසි හෙළිදරව්වක් සිදු කරන්න, ඒ කියන්නේ මේ ජනාධිපතිවරු වෙන්න උත්සාහ ගන්න මහා පිරිසක් ලෑස්ති වෙනවා. මේ වෙනකොට ජනාධිපතිවරු වෙන්න උත්සාහ කරන සියලු දෙනාටම මේ තීරෝද රථ රියදුරාව ග්‍රහණයට අරගෙන යන්න ලොකු උමනාවක් තියෙනවා. මේ තීරෝද රථ කර්මාන්තකරුවට අපහාස කරන, නිඳා කරන, බණින සියලුම දෙනා මේ වෙනකොට තීරෝද රථ වෘත්තිකයව නගා සිටවන්න, උස්සලා තියන්න, ඔවුන්ගේ පවුල් නඩත්තු කරන්න, ඔවුන්ව රැකබලා ගන්න පුදුමාකාර වේශයක් මහන්සියක් ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, නාගාකන්ද කුරිතුවක්කු මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා දේශපාලනයට ජනාධිපතිමැතිවරණයට එන්න, ජනාධිපති බලය ලබා ගන්න, තීරෝද රථ මගී සේවාව රටේ පිළිගැනීමට ලක් කළ නැති ආණ්ඩු සහ පාලකයන් මෙන්න තීරෝද රථ කර්මාන්තයේ ජඩබිම්මා කරගෙන තිනවා. මතක තියාගන්න, තීරෝද රථ කර්මාන්තයේ 108,000ක් මේ වෙනකොට මගී සේවාවේ යෙදෙනවා. ලංකාවේ 112කට අධික තිරෝද සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා තියෙනවා. මේක ඇතුලේ තියෙනවා ඡන්ද 140කට අධික ප්‍රමාණයක්. මේ වෘත්තිය කරන පිරිසගේ යැපෙන්නන් සමග මෙන්න මේක ගන්නෙ කොහොමද කියලා තමයි මේ ගෝඨාභය රාජපක්ෂලා, සජිත් ප්‍රේමදාසලා, අනුර කුමාර දිසානායකලා ගේම් ගහන්නේ අපිට. දැන් අපිව හරි ලස්සනට පේනවා. දැන් අපිට පාරේ ඉරිගපන්න පුළුවන්. දැන් අපිට දඩ ගහන්නේ නැහැ. දැන් ඊළඟට එන ජනාධිපතිවරයාගෙන් එන සහයෝගය තමයි මේ. ඒ කියන්නේ නීතිය කඩලා අපිට රැකියාව කරන්න පුළුවන් කියලා කියනවා. අපිට දැන් තියෙන 40 සීමාව තමයි වේග සීමාව තිරවතයක් පදවන්න පුළුවන්. ඒක 50 කරන්න, 100 කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරනවා. මේව ඇවිල්ලා ප්‍රායෝගික කතා නෙමෙයි. මේවා තීරෝද රථ වෘත්තිකයා සහ පවුල අසරණ කරන, මෝඩයා කරලා ඡන්ද ගන්න ඡන්ද ගුණ්ඩුවක් හැටියට තමයි අපි දකින්නේ. ඒතර මේ ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්න ඕනේ, නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙන්න ඕනේ කියන එක නෙමෙයි. අපි දන්නේ කවුරු මේ රටේ ජනාධිපති වෙයි කියලා. මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක පසුගිය 31 වෙනිදා තීරෝද රථ වෘත්තිකයන් කියලා පිරිසක් ගෙන්නලා සංගම් කියලා හදාගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයව එතනට ගෙන්නලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ස්ටේජ් නැග්ගලා ඔහු ලව්වා තීරෝද වෘත්තිකයන්ගේ කරට අත දාගන්නවා මම දැක්කා. මම ආනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගෙන්, මැතිතුමනි ඔබතුමා අවංකවද තීරෝද රථ වෘත්තිකයාගේ කරට අත දෙන්නේ? මොකද ඔබතුමා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න සමේ තීරෝද රථ වෘත්තිකයාට මහපාර තහනම් කරන්න ඔබතුමා උත්සාහ ගත්තා. කොළඹ නගරයට එම තහනම් කරන්න උත්සාහ ගත්තා. ප්‍රධාන රතගාල් ටික ඉවත් කරන්න උත්සාහ ගත්තා. ඒක කරන්න නීති අනපනත් සැකසුවා. ඒකින්ද බොරු පොරොන්දු සහ ඔය කරට අත දාගෙන කරන්න යන්නේ අපේ තියෙන අහිංසකකම, අසරණකම ප්‍රයෝජන අරගෙන ඡන්දේ කරන්න නම් මහත්වූ මේ තියෙන තිරද රිදුරන්ගේ ඡන්ද ලැබෙන්නේ නැහැ. ඔබතුමා 31 වෙනිදා ඇවිල්ලා ස්ටේජ් නැගලා කිව්වා ඒ පිරිසට ඔබතුමා ආවට පස්සේ දෙන වාහනේ, අපි යන අර කොටි සයිකල් කියලා වාහනයක් ඇවිල්ලා තිනවා, ඉන්දියාවේ අයින් කරපු, මගින්ට යන්න බැරි, මගින් ප්‍රවාහනේ තානම් කරපු වාහනයක් දැන්ට මේ ගෙනල්ලා විකුණනවා. ඒකට අපි විරුද්ධ වුණා. මාධ්‍යයේ ඇති, ඒ මාධ්‍ය පුස්තකයේ ඇති, මිනි පෙට්ටියක් සමග තමයි ඒ වාහනය ගන්න පුළුවන්. ඒ වාහනේද අපිට දෙන්නේ? එහෙම නැත්නම් ඇල්ටෝ වගේ වාහනයක් දෙනවද, වැගන්නාර් වගේ වාහනයක් දෙනවද කියලා අපි ගෝඨාභය මහත්තයෙන් අහනවා. රට සංවර්ධනය වෙනකොට ඒ වගේම තමයි. අර ඔබතුමා 31 වෙනිදා ඇවිල්ලා එතන රඟපෑවේ, රඟපෑමක් ඇඩිට අපි සංගමයක් ඇඩිට කියනවා. එතන තීරෝද රථ වෘත්තිකයන් හිටියේ නැහැ. එතන තීරෝද රථ වෘත්තිකයන් හැටියට ගෙනාව මිනිසුන්ට සහභාගීනවට රුපියල් 1500ක්, බත් පැකට් එකක් සහ අරක්කු බෝතලයක් දෙන්න පොරොන්දු වෙලා සංවිධානය කරපු පිරිස ඒ මිනිසුන්ට කොල්ල තිබ්බා. මේක හොඳ නැත්තේ ගෝඨාභය රාජපක්ෂට වගේම මහින්ද රාජපක්ෂට හොඳ නැහැ. ඒකින්ද මේ කියන්නේ සංවිධානාත්මක වැඩේ කරන්න තීරෝද රථ වෘත්තිකයන්ව ගෙනල්ලා වෘත්තිකයන්ට කතා කරන්න. වෘත්තිකයෝ නැතුව සල්ලි වලට ගෙනල්ලා මිනිස්සු දාලා ගේම් ගන්න හදන්න එපා. ඡන්ද ගුණ්ඩුවක් ඇරිට මේ වෘත්තිකයව පාවිච්චි කරන්න එපා. ඒක අපි පුන පුන වර්ෂ ගණනාවක් තිස්සේ කිව්වා. ඒක තමයි අපි පවතින රජයටත් අව විරුද්ධ වුණේ. එතුමා එළිය කියලා වැඩසටහනක් කරා. අද ඒ කරපු එළිය වැඩසටහන අද අඳුරටපත් වෙලා තියෙනවා. අර අඳුරේ හිටපු මංකොල්ල කන, පොකට් ගහන අපරාධකාරෝ ටිකක් අද ගෝඨාභය මහත්තයාගේ වටේ ඉන්නවා. උණ්ඩ නගන්න දැන්
අඳුරෙන් එළිය ලැබිලා තියෙනවා. ඒකින්ද අපි කියනවා කාවද මේ අන්දන්න හදන්නේ? රටට ජාතියට අවශ්‍ය කරන නායකත්වයක් ඕනේ කියලා රටේ ජනතාව ඉල්ලා සිටිනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අයිතියක් නැහැ මිනිස්සුන්ව ගුණාට අන්දලා බලයට එන්න. අපි මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නෙමෙයි, සජිත් ප්‍රේමදාසට කියනවා, අනුර කුමාරටත් කියනවා, කරුණා කරලා මේ තුප්පයි කෙනෙහිලි වැඩේ මිනිස්සුන්ට කරන්න එපා, අපිට කෙනෙහිලිකම් කරන්න එපා. අපුව අයින් කරපු කොන් කරපු සමාජයෙන් කොන් කරලා බැනලා කරලා තාමත් අපහාස කර කර දැන් මේ වෙලාව විතරක් අපුව වුමනා වෙන්නේ කොහමද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වටේ අවංකවම අපි කියනවා මම මේක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වටේ ඉන්නවා කියලා කිව්වා. දැන් මේ වෙනකොට ගෝඨාභය මහත්තයාගේ වටේ ඉන්නේ ගණිකා ව්‍යාපාරිකයන්, තරව්කාරයන්, ගංජා කුඩු ව්‍යාපාරිකයන් සහ කොළඹ සහ ප්‍රධාන නගරවල වැසිකිලි ටෙන්ඩර් මගින් ගන්න කුමන්ත්‍රණකාරී පිරිසක් ඉන්නවා. ඒ වගේම රතගාල් ටෙන්ඩර් මගින් අරගෙන ගන්න කුමන්ත්‍රණකාරී පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිස සංවිධානාත්මකව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සහ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වටේ ඉන්නවා. මේ තමයි මේ තිරතුරුති කියන්නේ කියලා පෙන්නගෙන සමාජයට ගෙන්නලා මිනිසුන්ට මුදල් දීලා මිනිසුන් නොමග යවලා මිනිසුන් අසරණ කරලා ඒ මුදල් නොදී අර දෙන්නම් කියපු කෑම්වෙල් නොදී අතහැරලා දාන. ඒකින්ද අපි යලි යලිත් කියනවා අපේ ඉල්ලීම් තියනවා මේ ඉල්ලීම් ටික ඉටු කරන්න ඕනේ මේ ක්‍රියාදාමය නතර කරන්නේ නැති හින්දා අපි තිරෝද සංගමයක් හැටියට අපි තීරණයක් ගත්තා. ඒ තීරණය තමයි තිරෝද රට වෘත්තිකයන් හැටියට අපිව පෙන්නලා අපේ දරුපවුල් අසරණ කරලා අපේ බොරුවට අපිව වරුණා කරලා ඡන්ද ගන්න එන ගෝලි පිල්ලන්ට අපි එරෙහි වෙනවා. ඒ එරෙහි වෙන නිසා තමයි අපි දැන් අර එළිය නිවිලා තියෙන කොහොට්ටු පක්ෂයට අපි කියනවා එළිය සංවාද පැත්තකට දාලා එළිය අඳුරප්පවට පත් කරගෙන තියෙනවා. ඒකින්ද අඳුරේ සෙවණැලි වලට ඔය අපරාධකාරවන් එක්ක සම්බන්ධකම් පවත්වන නිසා අපේ කරටක් දාලා අපිව ගුණාට අන්දන නිසා තීරෝද රට සංගමයක් හැටියට මෙවර ජනාධිපති මැතිවරණයට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික තිරෝද සංගමයේ සභාපති හැටියට සුනිල් ජයවර්ධන මම ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන හේතුව තමයි මේ රටේ දේශපාලඥයන් ගහන ගේම් වලට විරුද්ධව තීරෝද රට වෘත්තිකයන්ගේ ලක්ෂ 40කට අධික ඡන්ද ප්‍රමාණය මංකොල්ල කණ එන ගෝණි බිල්ලන්ට විරුද්ධව අපේ හඬ අපි අවදි කරනවා.